අද ඔගලන්ට ඇත්තරම අපි arrange කරලා තියෙන්නේ ඔයගොල්ලෝ දන්නාත් ඇති access control ගැන කොහොමද practical session එක කොහොමද යන්නේ කියන එක තමයි practical අපි කි last week කතා කරා මේකේ theoretical part එක කොහොමද වෙන්නේ කියලා දැන් practically මේක කොහොමද කරන්න කියන එක තමයි අද අපි කතා කරන්න යන්නේ මේ training එකේ දැන් අපිට පේනවා ඔයගොල්ලන්ට පේනවා මෙතන content අපි මොනවද මේ training එක ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කියන එක තමයි අපි මෙතනදී ඔයගොල්ලන්ට කියන්න යන්නේ මුලින්ම ඔයගොල්ලන්ට පේනది පළවෙනි point එක access controlling control wiring guide එක කියන්නේ අපි මේක කොහොමද wire කරන්නේ access control එක අපි කලින් කතා කරා theoretical part එක කොහොමද කියලා මොනවද මොනවද devices තියෙන්නේ මොන වගේ ඒවාද අපි series ඒ වගේ features මොනවද අන්න ඒ වගේ දේවල් අපි කලින් කතා කරා දැන් මේකෙදි wiring guide එකේ මේක එක එක devices අපි කොහොමද මේ wire කරන්නේ අන්න ඒ ගැන guide එකක් දෙනවා අපි ඔයගොල්ලන්ට ඒත් එක්කම ඒ hardware පැත්තේ ඊට පස්සේ software පැත්තේ උඹලා කොහොමද access control configurations කරන්න කියන එකත් අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා ඒත් එක්කම මේ වගේ ඇක්සස් රෙකෝඩ්ස් කොහොමද ඇක්සස් රෙකෝඩ්ස් එළියට ගන්න කොහොමද රිපෝර්ට්ස් හැටියට ඒව කොහොමද පාවිච්චි කරන්න ඔයගොල්ලන්ට කැමති හැටියට කස්ටමයිස් කරගන්න කොහොමද කියන එකත් කියලා දෙනවා අවසාන වශයෙන් හැමදාම වගේම අපි ඔයගොල්ලන්ට ටැග් එකකුත් දෙන්න බලාපොරොත්තු වෙනවා රයිට් වරුණ thank you very much and තරින්දු මේ ඉන්ටරැක්ෂන් එකට ඉතින් අප ප්‍රැක්ටිකල් ට්‍රේනින් එක නිසා මම arrange කරලා තියෙනවා ඔයාලට ස්ක්‍රීන් එකේ පේන විදියට අපි ගාව තියෙනවා ප්‍රැක්ටිකල් විදියට වයරින් කරගත්ත ඇක්සස් කන්ට්‍රෝල් සෙටප් එක මුලින්ම මම මේකේ තියෙන කම්පෝනන්ට්ස් ටික ඔයාලට කියලා ඉන්නවා. ඒක මතක් කරනවා ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් තරිඳු කිව්වා වගේ අපිට Q&A එකේ දාන්න පුළුවන්. chat එකට වඩා Q&A එක පාවිච්චි කරන්න. ඒකට අපිට හැමෝටම ලේසි. ඉතින් මේක අපි ඉන්ටරැක්ටිව් සෙෂන් එකක් විදිහට වෙනවා වගේ කරන් යම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් යොමු කරන්න. ඉතින් අද අපි ලයින් අප් කරලා තියෙන දේවල් බැලුවට පස්සේ ඔයාලට පේනවා මෙතනදී 341 AMF फेस रिकग्निशन टर्मिनल එකක් තියෙනවා මේක फेस रिकग्निशन විතරක් නෙවෙයි ඔයාලට පේනවා fingerprint and card තුනම තියෙන features තුනම තියෙන device එකක් සහ මේක ගොඩක් cost effective market එකේ ගොඩක් අඩු මිලට ඔයාලට ලබා ගන්න පුළුවන් හොඳ quality face recognition device එකක් ඒක මංගවා තියෙනවා magnetic lock එකක් metal exit button එකක් ඒකම emergency exit button එකක් නැත්නම් අපි කියනවා ඒක break glass එකක් කියලා එතන මේ components හතර තමයි ගොඩක් වෙලාවට අපිට දකින්න හම් වෙන්නේ access control setup එකක. එතකොට මේක හරියට හරිය විදියට industry standards වලට wiring කරගන්නේ කොහොමද කියන එක තමයි ඊළඟට අපිට බලන්න තියෙන්නේ. ඉතින් මම taggal වලට පොඩි diagram එකක් share කරලා පෙන්නන්නම්. ඒකත් එක්ක අපිට ඉස්සරහට ගියා නම් හැමෝටම පහසුයි මේක තේරුම් ගන්න. මුලින්ම අපි බලා ගන්න ඕනේ ඔයාලට මේ screen එකේ පේනවා relays කියන concept එක. relay එකක් කියලා කියන්නේ electronic switch එක. අපි දැන් ගෙදර ලයිට්ස් එම් ඔන් කරන අපි අතින් ස්විච් ඔන් ඔෆ් කරනවා වගේ අපේ ඩිවයිසස් වල විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් වල ඉලෙක්ට්‍රොනිකලි නැත්තම් ප්‍රෝග්‍රැමටිකලි අපිට කන්ට්‍රෝල් කරන්න දාන්න ඕන නම් අපි භාවිතා කරන්න මෙන්න මේ රිලේ කියන කන්සෙප්ට් එක. රිලේ කියන කන්සෙප්ට් එකේ අපිට රිලේ වර්ග දෙකක් හම්බ වෙනවා. එකක් තමයි normally open සහ normally close නැත්තම් අපි කියනවා NO NC කියලා. ඒකට මේක දැක්ක ගමන් මේ දෙක අතර වෙනස පේනවා. මෙතන පේනවා වාට normally open එකේ සාමාන්‍ය අවස්ථාවෙදී මේ රිලේ එක connect වෙලා නැහැ. රිලේ එක open වෙලා තියෙනවා. හැබැයි අපි අවශ්‍යතාවය ආපු ගමන් රිලේ එක connect කරලා දෙනවා. මේක හරියටම gedara තියෙන light switch එකක් වගේ. අපිට light එක දාන්න ඕන නම් තමයි අපි light එක button එක on කරන්නේ ඒ වගේ. ඒකේ අනිත් පැත්ත තමයි normally closed එකේදී වෙන්නේ. normally closed එකේදී හැම වෙලෙම connect වෙලා තියෙනවා. ඒ කියන්නේ හැම වෙලෙම මේ හරහා විද්‍යුතය ගමන් කරන current එක යනවා. හැබැයි අපිට අවශ්‍ය වෙලාවකදී මේක disconnect කරලා දාන්න පුළුවන්. මුලින්ම මේක පැහැදිලි කරගත්තොත් ඔයාලට අදහසක් ගන්න පුළුවන් මොකක්ද මේ රිලේ එකක් කියන්නේ කියලා. ඉතින් මේ රිලේ එක ගැන අදහස අරගෙන අපි යන් ඉස්සරහට දැන් මෙතන මේ ගොඩක් වයරින් අපි ඇදලා තියෙනවා. මම මේ ටික ඔක්කොම අයින් කරගන්නවා. මුකුත් මම ඔයාලට කියන්න කලින් මම මෙතනදී මේ වගේ වයරින් ඩයග්‍රෑම් එකක් මම හදා ගන්නම්. මම හිතනවා ඔයාලට ඔක්කොම පැහැදිලිව පේනවා ඇති කියලා. රයිට්. ඊළඟට මේ මේ ඇවිල්ලා අපේ normal access control terminal එකක් නේද මේ access control terminal එක කරා විශේෂ දෙයක් තමයි මට මේක දෙයක් අමතකලා තියෙනවා ඒක තමයි power එක නේ අපිට power අවශ්‍යයි අනිවාර්ය device එක power කරා plus තියෙනවා minus තියෙනවා right ඒතර අපි මේකේ normally තියෙන interfaces ගැන බලමු access control terminal එකක් ගත්තොත් එහෙම මම පොඩ්ඩක් මේක ලොකල් වලට පෙන්නන්න මෙතන තියෙනවා මම කලින් කිව්වා වගේ डिवाइस එක පවර් කරන්න පාවිච්චි වෙන ප්ලස් එක මයිනස් එක ලොක් කියලා වලට ඉන්ටර්ෆේස් එකක් හම්බ වෙනවා මේ ලොක් කියන ඉන්ටර්ෆේස් එකේ වලට ගොඩක් වෙලාවට දකින්න හම්බ වෙනවා මෙන්න මේ normally open normally close home ground sensor ඊළඟට
අපි මේ ගැන වැඩි දුරට විස්තර කතා කරමු දැන් ඉස්සරහට තව ඉන්ටර්ෆේස් එකක් හම්බෙනවා COMBUT කියලා. ඉතින් මේක මේ ඔක්කොගෙම ලේසිම එක තමයි power දන්න රින දුන්නා ඩිවයිස් එක ඔන් කරගන්න. ඊළඟට ලේසිම එක තමයි බටන් එක. බටන් එකට සාමාන්‍ය විදිහට මේ වයර් දෙක අරගෙන බටන් එකේ තියෙන වයර් දෙකට කනෙක්ට් කරන්න ඕනේ. හැබැයි මෙතනදී මෙන්න මේ වයර් දෙක මෙතනින් අපි හිතමුකෝ දැන් අපි දැන් ගන්න යන්නේ වයර් දෙක. එළියට. මම දැන් මේ විදිහට මේ මේකෙන් වයර් වයර් දෙකක් එළියට ගත්තොත් මම මේ වගේ වයර් එකක් මේකෙන් එළියට ගන්නවා. මේ බටන් එක වැඩ කරන්නේ මේ වයර් දෙක ෂෝට් වුණා. ඒක පොඩි තප්පර ගානකට තප්පර දශම ගානකට මේක ෂෝට් වුණොත් මේ හරහා කරන්ට් එක යනවා. ඇක්සස් කන්ට්‍රෝල් ටර්මිනල් එකේ එක රීඩ් කරලා යා කියනවා. ආ මෙතනින් කරන්ට් ගියා. කරන්ට් එක පාස් වුණා. ඒ කියන්නේ මම දොර අන්ලොක් කරන්න ඕනේ කියලා. ඉතින් අපි ගාව තියෙනවානේ අපේ ෆිසිකල් බටන් එක. මම මගේ වීඩියෝ එකත් ඔන් කරගන්නම් ඔයාලට පේනේද දන්නේ. වීඩියෝ එකත් ස්ක්‍රීන් එකේ පේනවද පොඩ්ඩක් චැට් එකේ එස් එකක් දාන්න පේනවද? දැන් මේ වීඩියෝ එක හැටියට ඔයාලට පේනවා මගේ බටන් එක. මම බටන් එක ගන්න ඉස්සෙල්ලාම බටන් එකේ පිටිපස්සේ වයර් තුනක් තියෙනවා. වයර් තුනක් තියෙනවා. මේක ගොඩක් වාරට පැහැදිලි නැතුව ඇති. ඒකට වයර් තුනේ පාට තුනට ගහලා තියෙනවා මෙතන. මේවා තුනක්. වයිට් කියන්නේ කමියුනිකේෂන් වයර් එක. ග්‍රීන් කියන්නේ normally open. yellow කියන්නේ normally close. එතකොට මේ බටන් එකෙත් රිලේස් තියෙනවා. සමහර බටන් වල රිලේ නැහැ. සමහර බටන් එන්නේ හැම වෙලේම normally open. මේක ප්‍රෙස් කරගම අර gedara light bulb එකේ switch එක වගේ ප්‍රෙස් කරගමන් තමයි connect කරලා දෙන්නේ. හැබැයි මේ වගේ equation එකකින් වලට ගන්න තියෙන buttons තියෙනවා. මේ buttons වල වට අවශ්‍ය නම් normally open normally close කියන දෙකකින්ම ගන්න පුළුවන්. අපි දැන් සාමාන්‍යයෙන් මෙතනදී අපි කතා කරේ සාමාන්‍ය අවස්ථාවේදී මේ wiring එක disconnect වෙලා තියෙන්නේ. කාටරි එළියට යන්න ඕන වුණොත් කඩගල මේක press කරා. එතකොට access control lock එක unlock වෙනවා. ඉතින් ඔයාලා දන්නවා කියලා විතර මම button එකක් අපි පාවිච්චි කරන්නේ නැහැ කියලා. මොකද දැන් අපි access control terminal එකක් ගත්තොත් මේ වගේ terminal එකක් අපි මේක fix කරන්නේ එළියෙන්. building එකක් ගත්තොත් ඒ දොරෙන් එළියෙන්. මොකද permission තියෙන කට්ටිය විතරයි ඇතුළට යන්න permission හම්බ වෙන්නේ. එතකොට ඇතුළේ ඉඳන් එළියේ යන කෙනෙක්ට permission ගන්න අවශ්‍ය නැති නිසා තමයි අපි දොර අරගන්න button එකක් පාවිච්චි කරන්නේ. මේ බටන් එක ප්‍රෙස් කරගම මේ ලොක් එකට සිග්නල් එක පාස් වෙන්න ඕනේ අන්ලොක් වෙන්න. ඒක තමයි අපේ ටාගට් එක. එතන මේ ගොඩ බටන් හැම වෙලාවෙම මේ බටන් එක මේ එක්සිට් බටන් ඉන්ටර්ෆේස් එක normally open තමයි තියෙන්න ඕනේ. අපිට අන්ලොක් කරන්න ඕන ලාට විතරක් අපි ක්ලෝස් කරලා දෙන්න. එතන ඉස්සලාම අපි වයරින් එක කරගමු ලේසි ලේසිම වයරින් එක අපි කරගමු. මම පොඩ්ඩක් මේක අපෝයින් කරගන්න ස්ක්‍රීන් එකේ. බටන් එක අපි වයර් කරගමු. නැත්නම් අපි ඉස්සලාම ලේසි වයර් එක අපි ගමු පව කියලා අපි පව එක වයර් මංගා මෙතන දකුණු අතට තියෙන පවර් සප්ලයි 12 වෝල්ට් වෙන්න පුළුවන් 24 වෝල්ට් වෙන්න පුළුවන් ඔයාලගේ ඇක්සස් කන්ට්‍රෝල් එකේ අවශ්‍යතාවය අනුව අට ගන්න පුළුවන් පවර් සප්ලයි එක. ඉතින් මේ පවර් සප්ලයි එක මම ධන වයරකට දා ගන්නවා. මම මේක ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්න රතු පාටින් දා. ඊට පස්සේ රින වයර එකක් මම මේ විදිහටම කනෙක්ට් කර ගන්නවා. ඒක රින නිසා මම නිල් පාටින් දාලා. දැන් ඔන්න මේක මේ විදිහට කනෙක්ට් වුණාට පස්සේ ඇක්සස් කන්ට්‍රෝල් එකට පවර් හම්බ වෙලා ඉවරයි. ඊළාට අපි කතා කරේ බටන් එක ගැනනේ. අපි බටන් එක ගැනත් කතා වයර් කරගමු. එතකොට බටන් එක ගැන කතා කරද්දී අපේ ඇක්සස් කන්ට්‍රෝල් ඉන්ටර්ෆේස් එකට ආපහු ගියොත් මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ ඔයාලට පේනවා මේ ලේබල්ස් ගහලා තියෙනවා. මේ ලේබල් එක ඔයාලට පැහැදිලි නැතුව ඇති. ඒකට ඔයාලා මේ යුනිට් එක අතර ගත්තොත් බලන්න මේක ගහලා තියෙනවා ඔය කියන කතාව. සහ ඒ වයර්ස් වල පාට. දැන් මේ ටර්මිනල් එකේ නම් බටන් එකට yellow gray. ග්‍රවුන්ඩ් වයර් එකට yellow black. එතන මම මේ වයර් සෙට් එකෙන් yellow green yellow gray එකයි yellow black එකයි ගත්තා නම් හරි. අරගෙන මම මේක බටන් එකට දුන්නා නම් හරි. මේක normally open අවස්ථාවට දුන්නා නම් හරි. මොකද සාමාන්‍ය අවස්ථාවේ කලින් කිව්වා වගේම open වෙලා තියෙන්නේ. අපිට unlock කරගන්න ඕන නම් විතරයි අපි මේක press කරන්නේ. right. එහෙනම් අපි බටන් එක අරගෙන අපි එකක් දා ගන්නවා. normally open එක මේක normally open අවස්ථාවේ තමයි තියෙන්නේ. මම මේකත් ලේසි වෙන්න වෙන පාඩක් දා ගන්නම්. ඊට පස්සේ මේකේ communication wire එක ගෙනලා මේකේ communication wire එකට අපි අමුණනවා. ඒකට ඒක හරිම සරලයි. බටන් එකක් connect කර ගන්නවා කියන එක හරිම සරලයි. දැන් ඔන්න අපි අමාරු පැති වලටයි යන්න හදන්නේ. අමාරු නෑ ඉතින් මේක හරියට දන්නවා නම් ඔයාලට කරන්න පුළුවන්. මේක තව ලේසි එක දෙයක් තියෙනවා. මෙන්න මේ door sensor කියන එක. ඔයාලා දැකලා තියෙන මේ door sensors ඩෝ සෙන්ස එකක් කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා එලාම් සිස්ටම්ස් වලින් පාවිච්චි වෙන ඩෝ එක වහලා තියනවාද කියලා දැනගන්න. මේක මැග්නටික් සෙන්ස එකක් තියෙන්නේ දොරේ ෆ්‍රේම් එකටයි දොර පළුවටයි අපි මේ දෙක සෙට් කරගත්තට පස්සේ
දොර ගාන්ටවල වැහුනට පස්සේ මෙයා දන්නවා වැහුණා කියලා ඇරලා දිනනනම් ඇරලා කියලා දන්නවා ඒක මෙතනට ආපු නිසා මේ මේ බටන් එකේ පොඩි ඩයග්‍රෑම් එකක් තියෙනවා මේ දී මේක normally open කියන්නේ සාමාන්‍ය අවස්ථාවේදී open වෙලා දිනේ ඔයාලට වෙන පරිවර්තනේ සම්පූර්ණ නැහැ normally close වෙලා තියෙන හැම වෙලේම connect වෙලා තියෙනවා දැන් අපි මතක තියාගන්න අනිවාර්යෙන්ම බටන් කියන ඉන්ටර්ෆේස් එක normal open ඉන්ටර්ෆේස් එක තමයි අපි දාන්නේ මොකද මේ බටන් එක හැම වෙලේම connect වෙලා තියෙන අවශ්‍ය නැහැ අපිට door එක unlock කරන්න ඕන නම් විතරයි press කරන්න ඕනේ ඊළඟට අපි door sensor ගැන කතා කර කර ඉතියි ඇයි අපිට door sensor එකක් අවශ්‍යයි door sensor එකක් අවශ්‍ය වෙන්නේ හිතමුකෝ access control door එකක් අපි ගාව තියෙනවා අපි දාලා දෙනවා මෙන්න මේ වගේම lock එකක් දාලා තියෙනවා right අපි එතනට lock එකක් දාලා මෙන්න මේ වගේ lock එකක් අපි දාලා permission තියෙන මිනිස්සෙක් කියවිලා fingerprint එක තියෙනවා ඒකර මේක unlock කරනවා unlock වුණාට පස්සේ ඩොරට අපි ඔටෝ ක්ලෝස් එකක් දාලා තියනවනේ මෙයා ඇවිල්ලා අදාළ කාලය ගියාට පස්සේ ඔටෝ ලොක් කරගන්නවා හැබැයි මේ මනුස්සයාට පුළුවන් දොර වැහෙන්න දෙන්න නැතුව අතින් අල්ලගෙන ඉන්න නේ අතින් අල්ලගෙන ඉඳලා තව දෙතුන් දිනක්වත් ඇතුළට දාගන්න පුළුවන් ඒක නවත්තන්න තමයි අපි ගොඩක් ගලන්නේ ඩෝ සෙන්ස් එකක් පාවිච්චි කරන්නේ පාවිච්චි ගන්න පුළුවන් ඔය ඩෝ සෙන්ස් එකක් මේ විදිහටම අර විදිහටමයි කනෙක්ට් කරන්න තියෙන්නේ ඩෝ සෙන්ස් එක සාමාන්‍ය අවස්ථාවෙදී ක්ලෝස් වෙලා තියෙන පරිපරි يعني කරන්ට් එක හැම වෙලෙම යනවා එකෙන මේ සිග්නල් එක හැම වෙලෙම යනවා මේක ඇරිච් එක මං දොර ඇරලා තියෙන කමක් මෙයා මේක බ්‍රේක් කරගන්න සිග්නල් එක. එතකොට මේ මැෂින් එකෙන් දැනගන්නවා ආ දැන් දොර ඇරිලා තියෙන්නේ කියලා. එතකොට අපිට සොෆ්ට්වෙයාර් එකෙන් කන්ෆිගර් කරන්න පුළුවන් දොර වැඩිපුර වෙලාවක් ඇරිලා තිබ්බොත්. උදාහරණයක් විදිහට සාමාන්‍ය මිනිස්සෙක්ට පර්මිෂන් එක අරගෙන ඇතුළට යන්න තප්පර 5ක් 10ක් ඇතිනම් අපි සෙට් කරලා තියෙනවා තප්පර 10ට වඩා මේ දොර ඇරිලා තිබ්බත් ටක් ගාලා අපිට එලාම් එකක් එවන්න. අන්න ඒ වගේ දෙයක් තමයි කරන්නේ. මේක වයරින් කරගන්න එකත් හරිම ලේසි. අර විදිහටමයි සෙන්සර් කියන එක ගෙනාවා මෙතන NC එකට ග්‍රවුන්ඩ් කියන එක ගෙනාවා කොම් එකට. ඒතර මෙතන ඕන ඩෝර් සෙන්සර් එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඉක්විෂන් එකේ ඩෝර් සෙන්සර් තියෙනවා. දැන් ඔන්න අපි ගොඩක් දුරට අපි අපේ වැඩේ කරගත්තා. දැන් අපි බලමු ඊළඟට කොහොමද මේ ලොක් එකට පවර් දෙන්නේ කියලා. මේ ලොක් එක තමයි වැදගත්ම දේ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මේ වගේ ලොක් එකක් අපි ගත්තොත් මේ ලොක් එකේ ඔයාලට පේනවා තියෙන්නේ normal වයර් දෙකක් එලියට අවිලා තියෙන්නේ වයර් දෙකක් එලියට අවිලා තියෙනවා. එතකොට මේ වයර් දෙකේ වයර් දෙක අපිට කරන්ට් එක දුන්නොත් මේක දැන් 24 වෝල්ට් වෙන්න පුළුවන් 12 වෝල්ට් වෙන්න පුළුවන් කරන්ට් එක දෙන්න කම මේක ඉලෙක්ට්‍රොමැග්නට් එකක් මේකෙන් ටක් ගාලා මේක මේක හොඳට බඳලා අල්ල ගන්නවා. එතකොට මේක සාමාන්‍යයෙන් අපි එක්සිට් බටන් එක ප්‍රෙස් කරලා මේක අන්ලොක් කරමු. රයිට්. එතකොට ඔයාලට පේනවා මේක සාමාන්‍ය ඉලෙක්ට්‍රොමැග්නටික් ලොක් එකක් තමයි මෙතන තියෙන්නේ. ඊළඟට මේක තියෙන්නේ සාමාන්‍යයෙන් දොරේ පළුවට සෙට් කරන්න. ගොඩක් කාලේ මේක සෙට් වෙන්නේ දොරේ ෆ්‍රේම් එකට. මොකද වයර්ස් යන නිසා. ඊට පස්සේ දොර පළුවේ ඇවිල්ලා මේකට සෙට් වෙච්ච කම මෙයා මැග්නට් ටැග් වගේ මේක අල්ල ගන්න. එතකොට ඔයාලට දැන් තේරුණා මේකට කරන්ට් එක දීලා තියෙනවා. කරන්ට් එක දීලා තියෙනවා. එයා හැම වෙලේම මැග්නට් ටැග් වගේ වෙලා තියෙනවා. දැන් අපේ ටාගට් එක මොකද්ද? අපේ ටාගට් එක තමයි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ ඩිවයිස් එකෙන් ඇක්සස් ගත්තොත්. හරි. එහෙම නැත්නම් මේ එක්සිට් බටන් එක ප්‍රෙස් කරොත් හරි. ක්‍රම දෙකක් තියෙනවා. ඔන්න එක්සිට් බටන් එක ප්‍රෙස් කරත් මේක අන්ලොක් වෙන්න ඕනේ. මේවා අන්ලොක් වෙන්න ඕනේ. ලොක් වෙන්න දෙමු. හරි. මේ වගේ ඇක්සස් එකක් ගත්තත් මේක අන්ලොක් වෙන්න ඕනේ. රයිට්. එතකොට ඒක කරන්න පුළුවන් අපිට රිලේ එකකින් විතරයි. අපි කියන්නේ මේක ස්විච් එකක් වගේ කියලා. දැන් මේ මැග්නටික් ලොක් එකට කරන්ට් එක දෙන එක ඩිස්කනෙක්ට් කරන්න පුළුවන් ස්විච් එකක් කරා. හැබැයි අපිට මිනිස්සෙක් ගිහලා ෆින්ගර්ප්‍රින්ට් එක ගැබුවාට පස්සේ ඒක බලන් ඉඳලා අපිට ආතින් ස්විච් එක ඔන් ඔෆ් කරන්න අවශ්‍ය නැහැ නේ. ඒතර ඉලෙක්ට්‍රොනිකලි මේක කන්ට්‍රෝල් වෙන්න බෑ. ඒතකොට එතන රිලේ එකක් අවශ්‍ය වෙනවා. ඒතර ඔයාලට මේ ඩයග්‍රෑම් එක බලද්දී පේනවා මෙන්න මේ ලොක් කියන ඉන්ටර්ෆේස් එකේ රිලේ තියෙනවා. රිලේ දෙකක් තියෙනවා. NO NC ආය බලමු අපි NO කියන්නේ normally open වෙලා තියෙන්නේ NC කියන්නේ normally close වෙලා තියෙන්නේ. එතකොට මේක ඇවිල්ලා electromagnetic lock එකක්. මේක අපි හැම වෙලේම lock වෙලා තියෙන්න ඕන නම් හැම වෙලේම මේකට current එක දීලා තියන්න ඕන. අපිට unlock කරන්න අවශ්‍ය වෙලාවට විතරක් අපි current එක cut කරන්න ඕනේ. එතකොට මෙතනින් කට්ටි chat එකේ කියන්නේ tag දාලා NO එකටද අපි connect කරන්නේ NC එකටද පාවිච්චි කරන්නේ. මේ relay දෙක. Relay දෙකක් තියෙනවා අපිට. මේ electromagnetic lock එකක් මේකට සාමාන්‍යයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් NO එකක්ද NC එකක්ද බලමු අපි කට්ටිය දෙන උත්තර මොනවාද කියලා chat එකේ NO ද NC ද කියලා දා. තාම එක්කෙනයි
කට්ටිය පොඩ්ඩක් අපි ඉන්ටරැක්ටිව් විදිහට මේකට සෙට් වෙමු හැමෝම තේරුම් නැත්තම් තේරුම් නැහැ කියලා දාන්න කිසි ගැටලුවක් නැහැ අපෝ මම පැහැදිලි කරන්න අපිට කට්ටිය උත්තර දානවා හරි දැන් මම කිව්වා මේ ඉලෙක්ට්‍රොමැග්නටික් ලොක් එකක් කියලා මේකට කරන්ට් එක දීලා තියෙන්න ඕනේ ලොක් වෙලා තියෙන්නේ එතකොට මේ ලොක් එකේ සාමාන්‍ය අවස්ථාව මොකද්ද මේ ඇක්සස් කන්ට්‍රෝල් සිස්ටම් එකේ සාමාන්‍ය අවස්ථාව මොකද්ද ලොක් වෙලා තියෙන අවස්ථාව එතකොට අපිට අන්ලොක් කරන්න අවශ්‍ය වෙන්නේ ක්‍රම දෙකකට මං කිව්වා එකක් එක්සිට් බටන් එක ගැබුවොත් එහෙම නැත්තම් ෆින්ගර්ප්‍රින්ට් එක හරි ෆේස් හරි කාඩ් එකකින් හරි පර්මිෂන් ගත්තොත් රයිට් එතකොට සාමාන්‍ය අවස්ථාවේදී මේක ලොක් වෙලා තියෙන්න ඕනේ ලොක් වෙලා තියෙන්නේ කරන්ට් එක යන්න ඕනේ කරන්ට් එක යන්න මේ වගේ කටක් ඇරලා තිබිලා හරියන්නේ නැහැ මේක අනිවාර්යෙන්ම ක්ලෝස් වෙලා තියෙන්න ඕනේ එතකොට අපි පාවිච්චි කරන්න ඕනේ NC කියන රිලේ මොකද හැම වෙලේම මේක කරන්ට් එක ගිහිල්ලා තියෙන්න ඕනේ ලොක් එකට අපිට අවශ්‍ය වෙලාවට විතරක් අපි ඩිස්කනෙක්ට් කරගන්නවා ඒකට පාවිච්චි කරන රිලේ එක තමයි normally close කියන රිලේ එක හැබැයි හිතමුකෝ මෙතනට අපි මැග්නටික් ලොක් එකක් නැතුව බෝල්ට් ලොක් එකක් වගේ පාවිච්චි කරනවා ඔයාලා දැකලා තියෙන ග්ලාස් ડોස් වලට එම පොඩි බෝල්ට් එකක් පහළට එන ලොක් එකක් තියෙනවා ඒ බෝල්ට් ලොක් කළ සාමාන්‍ය ඒවා තියෙන හැම වෙලේම කරන්ට් එක නැතත් එයා ලොක් වෙලා තමයි තියෙන්නේ කරන්ට් එක දෙන්න ඕනේ අන්ලොක් කරන්න අන්න ඒ වගේ අවස්ථාවකදී වදන්නවා ලොක් එක හැම වෙලේම ලොක් වෙලා තියෙන කරන්ට් එක අවශ්‍ය නැති නිසා normally open එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ හැම වෙලෙම කරන්ට් එක යවන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට විතරක් කරන්ට් එක දුන්නා ලොක් එක unlock කරා. ඉතින් මේක හැටියට අපිට යවන්න වෙන්නේ කොහොමද? අපිට යවන්න වෙන්නේ n c එකේ. මොකද හැම normally close හැම වෙලෙම කරන්ට් එක දෙන්න ඕනේ. දැන් අපි මුකුත් නොකර මම ගන්නවා මේ වගේ power line එකක්. මම මේක ධනයකට ගහනවා. මම මේක ගෙනෙලා connect කරනවා. ලොක් එකේ දාන එක රයිට් ඊට පස්සේ මේ වගේ මම කරෙක්ට් කරා මේ වගේ මම කරෙක්ට් කරගත්තා ඊළාට මම රින ලයින් එකක් ගන්නවා රින ලයින් එකත් අරගෙන මම රින ලයින් එකත් වෙන කොහෙවත් අරන් යන්නේ නැහැ කෙලින්ම ඇවිල්ලා මෙතන රින එකට දාන මේ වගේ රයිට් දැන් මොකද වෙලා තියෙන්නේ දැන් මේක හැම වෙලේම ලොක් වෙලා තියෙන ෆින්ගර්ප්‍රින්ට් එකට කිසිම සම්බන්ධයක් නැහැ හැම වෙලේම ලොක් වෙලා තියෙනවා අපිට එහෙම කරන්න බෑ අපිට මේ ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකෙන් හරි මේ ෆේස් ටර්මිනල් එකෙන් හරි මේ ඇක්සස් කන්ට්‍රෝල් මැෂින් එකෙන් මේ ලොක් එකට කරන්ට් එක අවශ්‍ය වෙලාවට කට් ඔෆ් කරන්න ඕනේ එතකොට තමයි මේ ලොක් එක අන්ලොක් වෙන්නේ එතකොට හැම වෙලේම සාමාන්‍ය අවස්ථාවේදී කරන්ට් එක යන්න ඕන නිසා අපි මේක ගන්නවා ඉස්සෙල්ලාම අපි බලවුවා රිලේ එක NC ඒ නිසා මම මෙතන පවර් බටන් එකෙන් මේක ගලවලා මේක ඉස්ලාම සම්බන්ධ කරගන්නවා NC එක. අර පැත්ත යන්නේ නැහැ මෙතනින් NC එකට සෙට් කරගන්න. NC එකට සෙට් කරගෙන මම අවුට්පුට් එක ගන්නවා කොම් වයර් එකේ. මේ වගේ කොම් වයර් එකකින් අවුට්පුට් එක අරගෙන ඒක දෙනවා මෙතන පවර් එකට. රයිට්. දැන් හොඳට බලන්න මොකද්ද වෙලා තියෙන්නේ. දැන් කරන්ට් එක ලොක් එකට යන්න කලින් ඩිවයිස් එකේ ඇක්සස් කන්ට්‍රෝල් මැෂින් එකේ NC කොම් හරහා යනවා. එතන මේ NC com කියන දෙක ගත්තොත් NC කියන්නේ හැම වෙලේම ක්ලෝස් වෙලා තියෙන එකක් නේද? එතන අපි ගත්තොත් එහෙම මේකෙදි මම පොඩි තව වයර් එකක් හදා ගන්නම්. මේක ගත්තොත් එහෙම මෙන්න මේ වගේ අපිට පුළුවන් හැම වෙලේම කරෙක්ට් කරලා වෙලා තියෙන එකක් කියලා පෙන්වන්න මේ විදිහට. ඔයාලට පේනවා මෙන්න මේ වගේ ගත්තම ඉතින් NC රිලේ එකක් තියෙනවා. දැන් මේ ලොක් එක තාමත් ලොක් වෙලා තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. මොකද කරන්ට් එක යනවා. මොකද මේක NC රිලේ එක. හැබැයි කවුරුහරි කෙනෙක් ඇවිල්ලා මේ එක්සිට් බටන් එක ප්‍රෙස් කරොත් හරි කවුරු කෙනෙක් ඇවිල්ලා ඇක්සස් එකක් ගත්තොත් හරි යාට පර්මිෂන් තියෙනවා නම් හරි ෆින් මේ මැෂින් එකෙන් ඇක්සස් කරන මැනුවල් එකේ මැෂින් එකෙන් ටග් ගාලා මෙන්න මේක ඩිස්කනෙක්ට් කරලා දාන්න. එතකොට මොකද වෙන්නේ? ලොක් එකට පවර් යන්නේ නැහැ. ලොක් එක අන්ලොක් වෙනවා. ඔන්න ඕක තමයි සරල තියරි එක. ඉතින් ලොක් ටයිප් එක අනුව ඔයාට NC ද NO ද කියන දෙක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට NC කියන්නේ සාමාන්‍ය අවස්ථාවේදී ක්ලෝස් වෙලා තියෙනවා කියන්නේ සාමාන්‍ය අවස්ථාවේ ක්ලෝස් වෙනවා. සාමාන්‍ය අවස්ථාවේ කරන්ට් එක යනවා ලොක් එක ලොක් වෙලා තියෙන්නේ කවර කෙනෙක් ගාලා එක්සිට් බටන් එක ඔබමු කමක් එයා මේ සිග්නල් එක අයිඩෙන්ටිෆයි කරලා මෙතනින් මේක ඩිස්කනෙක්ට් කරනවා ලොක් එක කරන්ට් එක එන්නේ ලොක් එක අන්ලොක් එහෙම නැත්නම් කවර කෙනෙක් පර්මිෂන් තියෙන කෙනෙක් ඇවිල්ලා මේකෙන් පර්මිෂන් එකක් ගත්ත කම මෙතනින් මේ normally close එක ටක් ගාලා ඕපන් කරලා දෙනවා කරන්ට් එක යන්නේ නැහැ එතකොට ලොක් එක අන්ලොක් නෝන් ඕක තමයි සරල තියෙන්නේ ඊළඟට මේ සෙට් එකට තව එක්කෙනෙක් එනවා එයා තමයි emergency exit switch නැත්නම් අපි කියනවා fire exit switch නැත්නම් අපි කියනවා break glass switch කියලා මේක හදලා තියෙන්නේ මේක set වෙන්නේ එළියෙන් fingerprint machine එක දීන හරියම තමයි set වෙන්නේ මේක හදලා තියෙන්නේ හදිසියක් හරි වෙලා
හදිසියක් හරි වෙලා මොනම හරි හේතුවකට අපිට ෆයර් එකක් වෙන්න පුළුවන් මොකක් හරි හේතුවකට අපිට ඩෝ එක අන්ලොක් කරනවා පර්මිෂන් තියෙන කෙනෙක් කවුරුත් නැහැ ඒ වගේ වෙලාවට මේක බ්‍රේක් කරන්න පුළුවන් මේක බ්‍රේක් කරගම මේකෙත් ස්විච් එකක් තමයි ඇතුලේ තියෙන්නේ එතකොට මේ ස්විච් එකෙන් ස්විච් එකක් විතරයි මේක වැඩ කරන්නේ මේක බ්‍රේක් කරගම මේ ස්විච් එක ඔන් වෙනවා අපොඩ මේක ඕපන් කරලා බලමු මේකේ තියෙනවා ඉන්ටර්ෆේස් හයක් වාට පේනවා ඉන්ටර්ෆේස් හය මේකත් එක්ක හම්බ වෙනවා පොඩි පොඩි මැනුවල් එකක් ගොඩක් ඒ වගේ මේ මැනුවල් එක තියෙනවා මේ මැනුවල් එකේ ඔයාලට මෙන්ෂන් කරලා තියෙනවා පොඩි ඩයග්‍රෑම් එකක මේකේ NO NC දෙකම කරන හැටි දැන් අපි මේ අපේ කොලේ පොඩ පැත්තකින් දීමු තාම මොනවාද මේකේ ඉන්නේ මේකේ එනවා පොඩි පොඩි ප්ලාස්ටික් කෑල්ල මේ තියෙන මේ වගේ පොඩි ප්ලාස්ටික් කෑල්ලක් එනවා කවුරු දන්නවද මේ ප්ලාස් ඉමර්ජෙන්සි බ්‍රේක් ග්ලාස් වල එන්නේ මේ ප්ලාස්ටික් කෑල්ල මොකද්ද කියන්නේ කවුරු chat එකේ දන්නවනම් ටග් ගාලා දාන්න මොකද්ද කියලා තනි වචනයක් කියන්න පුළුවන් මේකට එක නමක් එක වචනයක් කියන්නේ එක නමකින් මේක හඳුනන්න පුළුවන් මම දැන් දන්න කීප දෙනෙක් ඉන්නවා මේ ප්ලාස්ටික් කෑල්ල ඇත්තටම කී එකක් කවුරු කෙනෙක්ට මේක ටෙස්ට් කරන්න අවශ්‍ය වුණොත් මේ ග්ලාස් එක බ්‍රේක් කරලා ටෙස්ට් කරන්න බෑනේ ඒ නිසා මේ කී එක පාවිච්චි කරලා ටෙස්ට් කරන්න ඕනේ ඒකට තමයි මේ කී එක තියෙන්නේ දැන් අපි කී එක පොඩ්ඩක් පැත්තකින් තියාගමු අපි පොඩ්ඩක් යමු අපේ ඩයග්‍රෑම් එක පැත්තට මෙන්න මේකේ තියෙනවා මෙන්න මේ වගේ ඩයග්‍රෑම් එක. ඔයාලට මේක පේනවාටි යට තියෙන විදිහ. එතකොට කවුරු හරි කෙනෙක් මෙතන තියෙනවා මේ තියෙන්නේ ඉන්පුට් සහ අවුට්පුට් ගන්න පුළුවන් විදිහ. කවුරු හරි කෙනෙක් මේ එකට කරන්ට් එක දීලා දෙකෙන් එළියට ගත්තොත් කරන්ට් එක පාස් වෙනවද? නැහැ. මොකද සාමාන්‍ය අවස්ථාවේදී ආ ඕපන් වෙලා තියෙනවා. ඔයාලට පේනවා මේ එකට කරන්ට් එක කවුරු හරි දීලා දෙකෙන් ඒ වයර් එක එළියට ගත්තොත් මේ මේ පාත් එක කම්ප්ලීට් වෙලා නැහැ. මෙතනින් ඩිස්කනෙක්ට් වෙලා තියෙනවා. ඒ නිසා කරන්ට් එක ඉන්නේ නැහැ. ඊළඟට තව උදාහරණයක් ගත්තොත් මේ කරගෙන දෙකට කරන්ට් එක දීලා තුනෙන් එළියට ගත්තත් අන්න වැඩ කරා. නේ? ඊතර මේක ඩිවයිස් එකෙන් ඩිවයිස් එකට වෙනස්. මේකේ ඔයාලා ගන්න එක්සිට් බටන් එකේ මේකේ දාලා තියෙනවා මෙන්න මේ මොන නම්බරෙන්ද වට ඉන් කරන්න පුළුවන් මොන නම්බරෙන්ද අවුට් කරන්න පුළුවන්. දැන් මෙන්න මේ බ්‍රේක් ග්ලාස් ස්විච් එකක් ගත්තොත් මේක ප්‍රධාන කාර්යය තමයි මොන දේ වුණත් අපිට මේ ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එක හෝ ඇක්සස් කන්ට්‍රෝල් මැෂින් එක අදාළත්වයක් ඇත්තෙම නැහැ. හදිසියක් වෙලා කවුරු හරි මේ ග්ලාස් එක කැඩුවත් මේ ලොක් එකට යන කරන්ට් එක ඩිස්කනෙක්ට් කරන්න ඕනේ. ඒක තමයි යාගේ කාර්යය. හැබැයි සාමාන්‍ය අවස්ථාවේදී ලොක් එකට කරන්ට් එක ගිහිල්ලා තියෙනවා. එතකොට ඔයාලට පේන ඔයාලට දැන් හිතා ගන්න පුළුවන් මෙන්න මෙතන මොන වගේ රිලේ එකක්ද අපි පාවිච්චි කරන්න ඕනේ කියලා. මෙතන පාවිච්චි කරන්න ඕනේ හැම වෙලේම කනෙක්ට් වෙලා තියෙන රිලේ එකක්. කවුරු කෙනෙක් ග්ලාස් එක කඩපු ගමන් ඒක ඩිස්කනෙක්ට් වෙන්න හදලා තියෙනවා. එතකොට මෙතන මේක හැටියට නම් අපිට දෙන්න පුළුවන් හැම වෙලේම කරන්ට් එක යන්න ඕන එකක් නිසා අපිට දෙකට ඉන් කරලා තුනෙන් එළියට ගන්න පුළුවන්. එතකොට හැම වෙලේම කරන්ට් යනවා. කවුරු කෙනෙක් ග්ලාස් එක කඩපු ගමන් මෙයා ඩිස්කනෙක්ට් කරගන්නවා මෙන්න මේ වගේ. එතකොට එතකොට කෙලින්ම මේ ලොක් එකට යන පවර් එක නැති වෙලා යනවා. එතකොට ඔයාලට තේරෙනවා දැන් තව දෙයක් අපිට කරන්න ඕනේ. දැන් මේ පවර් එක මෙතනට ගේනවා. අපි මේක මෙතනට ගෙනියන්න කලින් අපි ගේන්න ඕනේ මෙන්න මේ බ්‍රේක් ග්ලාස් එක. ඔය විදිහට ගේන්න. බ්‍රේක් ග්ලාස් එකේ එකට දින් කරන්න ඕනේ නැහැ දෙකට. අපි දෙකට ඉන් කරමු. ඔයාලා හම් එක දෙයක් මත තියාගෙන ඉන්න මෙන්න මේ ඉන් කරාට පස්සේ අවුට්පුට් හැම වෙලෙම ගන්න ඕනේ. දැන් දෙකට ඉන් කරා නම් අවුට්පුට් ගන්න ඕනේ අනිත් පැති A කියන පැති වලින් තමයි අවුට්පුට් ගන්න එක. ඊළඟට ඔන්න ඔය වගේ අපි කනෙක්ට් කරගත්තා. දැන් ලොක් එකට කරන්ට් ආවම ගිහින්. ඉතින් මම මෙතෙන් දෙකට ඉන් කරලා තුනෙන් තුන A එකෙන් එළියට ගන්න අවුට්පුට් එක. අරගෙන මම එක කනෙක්ට් කරගන්නවා පවර් එකට. දැන් ආයෙ බැලුවොත් පොතේ හැටියට මේක හැම වෙලේම කනෙක්ට් කරලා දී මම මේක ගන්න මෙතෙන්. මේක ගත්තොත් එහෙම හැම වෙලේම මෙන්න මේක මේ වගේ කනෙක්ට් එකක් දාලා තියෙනවා. හැබැයි කවුරු හරි කියලා මේ ග්ලාස් එක කැඩපු ගමන් මෙයා මේක ඩිස්කනෙක්ට් කරගන්නවා. එතකොට ඔන්න මේ පැත්තෙන් කරන්ට් එක එනවා. මෙතනට එකක් එනවා. මෙතනින් එහාට පාස් වෙන්නේ නැහැ. ඔන්න දැන් ලොක් එක අන්ලොක් වෙනවා. එතකොට ඔය වගේ තමයි තියෙන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා වයරින් ඩයග්‍රෑම් එකක් එක්ක අපි පැහැදිලි කරපු නිසා මේක කොහොමද හරියටම ඇක්සස් කන්ට්‍රෝල් එකක් වයර් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ ඩයග්‍රෑම් එක ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන් ගහගන්න. ස්ක්‍රීන්ෂොට් එක ගහගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. පස්සේ සයිට් එකට ගිහලා ඔයාලා ඉන්ස්ටලේෂන් කරනවා නම් ඒ වගේ වෙලාවකටත් ඔයාලට බය නැතුව
පාවිච්චි කරන්න පුළුවන් විදිහ තමයි දීලා තියෙනවා. ඔයාලා බොහොම සරලව පැහැදිලිව ඉන්ටර්ෆේස් වලින් දාලා තියෙනවා මේ හැම දෙයක්ම කනෙක්ට් කරගන්න නම් කොහොමද අපි කනෙක්ට් කරන්න ඕනි කියේ. කට්ටියට මේක පැහැදිලි වුණාද? වුණා නම් chat එකේ පොඩ්ඩක් guess එකක් දාන්න. අපි දැන් ප්‍රැක්ටිකල් සෙටප් එකේ පොඩ්ඩක් බලමු ඕක කොහොමද වෙලා තියෙන්නේ කියලා. මම දැන් ප්‍රැක්ටිකල් සෙටප් එක ඔයාලට ප්‍රොටප් වෙනවා. දැන් මගේ සිස්ටම් එක තියෙනවා. මගේ සිස්ටම් එකේ ඔන මම තනි පවර් කනෙක්ට් එකක් අරගෙන තියෙන්නේ. මේ පවර් කනෙක්ට් එකෙන් මම අවුට්පුට් දෙකක් අරන් තියෙනවා. අර ඩයග්‍රෑම් එකේ හැටියටම එකක් යනවා මැෂින් එකකට පවර් දෙන්න, එකක් යනවා ලොක් එකකට පවර් දෙන්න. හැබැයි ලොක් එකට යන්න කලින් එයා අතරමැදිදී රිනේ එක විතරයි ලොක් එක පැත්තට ගිහිල්ලා තියෙනවා. ඔයාලට පේනවා මේ රින වයර් එක විතරයි ගිහිල්ලා තියෙන්නේ. ධන වයර් එක මෙතනදී බ්‍රේක් වෙලා එයා ඉස්සලාම එනවා මගේ මැෂින් එකේ ෆින්ගර් ප්‍රින්ට් මේ මැෂින් එකේ එන්නෝ NC රිලේ එකට. නෝමලි ක්ලෝස් රිලේ. ඒ නෝමලි ක්ලෝස් රිලේ එකටත් ගිහිල්ලා මෙන්න මේ බ්‍රේක් ග්ලාස් එකටත් ගිහිල්ලා තමයි අන්තිමට එතනින් තමයි කෙලවර වෙලා මෙයා එන්නේ නැවත මේ ප්ලස් එකට. ඒතර ප්ලස් එක දැන් දෙකකින් බ්‍රේක් කරලා දිනවා. එකක් තමයි මැෂින් එකේදී ලොක් එකේ තියෙන නෝමලි ක්ලෝස් රිලේ එක. ඊළඟට මෙතන තියෙන නෝමලි ක්ලෝස් රිලේ. ඊළඟට මේකේ තියෙන බටන් කියන ඉන්ටර්ෆේස් එක මම මේකදී normally open button එකක් කියන්නේ සාමාන්‍ය අවස්ථාවේ open press කරන අවස්ථාවේ විතරයි close වෙන්නේ. normally open relay එකට දාලා connect කරලා තියෙනවා. ඉතරයි මම අත්‍තරම කරලා තියෙන්නේ. දැන් මේක වැඩ කරන විදිහ ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ test එක දාලා පෙන්නන්න. දැන් බලුවොත් එහෙනම් මේක ගත්තොත් එහෙනම් මේක අපි බලමු. මම මෙතන test tool එක දාන්නම් මේ මල්ලගෙන. ඔයාලට පේනවා මගේ test tool එක දාපුවම මේක unlock වෙනවා. එවෙලෙම මේ වගේ magnet එක නෑ. විශේෂත්වය තමයි මේ දෙක අතර පොඩි වෙනසක් වාලට පේනවා. මේකදී කැඩුනොත් දැන් මේ එක්සිට් බටන් එකයි මේකයි අතර මේකදී කැඩුනොත් දැන් මේ එක්සිට් බටන් එකයි ප්‍රෙස් කරොත් එහෙම චුට්ටි වෙලාකට මේක අන්ලොක් වෙලා තිබිලා අපි සාමාන්‍ය ලොක් එක පාට සද්දයක් ඇහෙන්නේ නැති තප්පර පහකින් හෝ 10කින් අපිට කන්ෆිගර් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක. එයා ඔටෝ ලොක් කරගන්න. හැබැයි මේ බ්‍රේක් ක්ලාස් එකක් කැඩුවොත් එහෙම කැඩුවම තමයි ආයෙ වෙලා දාන එක. තෝරගත්තේ ඇත්තටම iGMS කියන සොෆ්ට්වෙයාර් එක. IVMS ගැන කතා කරද්දී IVMS සම්බන්ධ ට්‍රේඩින් මීට කලින් අපි කරලා තියෙනවා. මම දැන් මේ පෙන්වන ලින්ක්ස් වල මම මේ ලින්ක්ස් ටික chat එකට දාන්නම්. අපි IVMS short video එකක් කරලා තිනවා. සම්පූර්ණ මේ IVMS software එකාලා computer එකට දාගන්නේ කොහොමද? device එකට add කරගන්නේ කොහොමද කියන දේ ගැන. ඊළඟට අපි IVMS 400 සියලුම දේවල් cover කරන training එකක් කරලා තිනවා. temperature screening වලට අදාළ training එකක් කරලා තිනවා. time attendance වලට අදාළ training එකක් කරලා තිනවා. මම මේ ලින්ක්ස් ටික දැන් chat එකේ ඔයාලට දාන්නම්. ඔයාලට පුළුවන් මේවා save කරගෙන තියාගන්න. එහෙම නැත්නම් අපේ YouTube channel එකට යන්න. ඔයාලට එතනදිත් මේ ටික බලා ගන්න පුළුවන්. එතනින් ඔයාලට මේ වීඩියෝ ටික නැවත නරඹන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද දවසේ තරඟ මම හිතන්නේ අපි device එක add කරන part එකේ ටික අපි cover කරන්නේ නැහැ. person module එකත් අපි ලොකුවට touch කරන්නේ නැහැ. එහෙම නේද? ඔව් අනිවාර්යයෙන්. අපි නිකන් basic ම ටික විතරක් බලමු. මම හිතන්නේ අපහැදිලි මොනව හරි තියෙනවා නම් කට්ටිය අපිට පොඩ්ඩක් Q&A එකට දාන්න මොනව හරි පැහැදිලි කරන්න ඕන නම් මෙතෙන්දී person module එකට ගියොත් එහෙම මේකෙදි තියෙන්නේ අපි ඒ access කරන access controller එකට අදාළ person ලව add කරන්න පුළුවන්. ඉතින් මෙතනින් add කරලි වල ඔයාලට පුළුවන් ඒකට අදාළ විස්තර ටික දෙන්න, card එක, fingerprint එක, එහෙම නැත්නම් face එක ඔය තුනෙන් අපිට දෙන්න පුළුවන්. ඉතින් අපි add කරන්න ගියාම ඔයාලට මෙතන පේනවා මෙතන තියෙනවා fingerprint එකක් add කරන්න පුළුවන්, ඒ වගේම card එකක් add කරන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට select කරන්න පුළුවන් මොකද්ද ඕන fingerprint device එක කියලා read කරන්න. ඉතින් ඔයාලට අපේ ඒ enroll කරපු terminal එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් USB support කරන එකක් තියෙනවා නම් ඒක support කරනවා. මේ equation එකේම තියෙන enrollment station මොනවා හරි තියෙනවා නම් අපි access control එකට යමු නේද? access control වලට ගියාට පස්සේ මෙතන වැදගත්ම දේ තමයි access group එක. මොකද access control වල access group එකේදී තමයි කොහොමද ඒ අදාළ person ලට, ඒ කියන්නේ අදාළ පුද්ගලයන්ට මොන මොන දොරවල් වලටද access දෙන්නේ, නැත්නම් මොන වෙලාවටද access දෙන්නේ, ඒ ඔක්කොම select කරන්නේ. ඉතින් මේ access control කියන මේ module එක අපි උඩින්ම පටන් ගත්තොත් template කියලා එකක් තියෙනවා. ඔයාලට
एक बेलवते में एक दिन हॉलीडे टेम्पलेट मेकदी मोनारी हॉलीडे मोनारी डिफाइन कर दवा तीर दवा शेड्यूल हदागंडवा थिंक मेके टेम्पलेट ए टेम्पलेट के पुलवांग संपूर्ण दवा में वेड कनेवा मोनोहरी शेड्यूल टेम्पलेट शिफ्ट शिफ्ट मेके हदन पुलवांग हदला अदाल शेड्यूल एक्सेस देने मेकिंग कंफिगर कर सरल किया मनोहरी वेडिद्र दिन अपने चट्टे दाने मार तीन लिंक मेके संपूर्ण विस्तर वीडियो तीन अभी चट्टे दिंग चुट वेडिद्र विस्तर तीन थिंग मेकिंग ऑथराइजेशन एक्सेस ग्रूप मेके द्वारा एक्सेस ग्रूप कर एक्सेस ग्रूप कैटकराट पास एक्सेस एक्सेस डिवाइस मेकेदी पेन मेतनी नेम एक्सेस ग्रूप इवेमर कलीम कथा टेम्पलेट टेम्पलेट इलांट दिन बुलवा इवेम पलवी से अदाल पर्सन अभी एक्सेस दिन कट्टिया अरे पर्सन मोड्यूल अभी मेक अप्लाई करना स्टेटस टू बी अप्लाइड के लिए अपीट पुल मेक क्लिक मेक अलूत्म डिवाइस करना अप्लाई टू ओल्ड डिवाइस दिन अलूत में संपूर्ण मुकुत में वाले में करने पाले भी नहीं ना मैं साइट के वेड कंफिगर कराने अपीट पुल मेक मे ऑप्शन ने दिन एम अपीट पुल अप्लाई चेंजेस टू डिवाइस तो मे अदाल चेंज ये डिवाइस उदाहरण मेंटेनेंस कनेक्ट किन नॉन यहाँ टा हम तन टा में आने बुला इतो टे वाट अपनी वाके एक्सेस लेवल्स डिवाइस था यूजर्स ला कंबाइन कर ला हदागन बुला आवश्य प्रमाण है तीन होना नहीं वेन वेन हम अदाल वेन वेन हम एक्सेस ओल्ड एक्सेस नेतार क्यों वाके दें हदीस इमरजेंसी कार्ड या कोर नंग ये वाके दिया एक को अपने में क्या हदागन बुला आप ही सर्च ऑप्शन ने क्या बोला क्यों सर्च ऑप्शन ने के दी आप इटे पुलवा डिवाइस अदाल मनोहर विस्तर एक मनोहर डिवाइस के अप्लाई कर मनोहर तीन पर्सन के विस्तर मनोहर गना स्टेटस मनोहर बला मेकिंग सर्च कर अदाल मेतन मे डिवाइस के मंगीत मे गोटा सर्च के मगे कार्ड मगे फेस फिंगर प्रिंट सर्च के सर्च कल बला पर्सन मेकिंग ये डिवाइस का सिलेक्ट कर ला ये पर्सन ने में गेंटा कर ला सर्च करा मार्ट पे ना ये डिवाइस के टे ये पर्सन के नामी मुनाद अप्लाई वेला थी ना मतलब जो आर्ट पे ना पर्सन के रिकॉर्ड का अप्लाई वेला थी ना या के कार्ड का अप्लाई वेला थी ना या के फेस का अप्लाई वेला इतने तरह मतलब जो मुनी मार्ट एक ट्रबल शूट करा करना पुरु ये मने तरह आई थिंक मंगिता ने अभी मेडी का मुनाहरी प्रश्न थी ना अभी टा डिवाइस
උදාහරණ විදිහට මේකේ තියෙනවා voice prompt එකක් ඔයාලට පේනවා access ගන්නකොට voice එකකින් එනවා ඊළඟට access ගන්නවා නම් අපිට පුළුවන් pitch එකක් capture කරන්න ඊළඟට face recognition අපිට mode එක select කරන්න ඊළඟ මේ device එක ගත්තත් එහෙම myfire electromagnetic EM කියන කාඩ් ගොඩක කාඩ් CPU කාඩ් ID කාඩ් වගේ කාඩ් වර්ග ගොඩකට support කරන ඩිවයිස් එකක් ඉතින් ඔයාලට මෙතනින් ඒක enable disable කර ගන්න පුළුවන් සාමාන්‍ය door එක select කරලා අර මං කිව්ව open duration එක මේ lock එක කොච්චරද open වෙලා තියෙන්න ඕනේ කියන duration එක අපිට update කර ගන්න පුළුවන් ඊළඟ මෙන්න මේ door left open timeout alarm කියන එකත් අපිට තියෙන door sensor එකක් අපි පාවිච්චි කරනවා නම් කොච්චරක් වෙලාවක් දොර ඇරලා තිබ්බොත් අපිට alarm එක එන්න ඕනේ කියලා සහ super password කියන එක අපිට දෙන්න පුළුවන් door එක හදිස්සියේදී override කරලා open කරන්න ඊළඟට අපිට යම්කිසි remaining locked and unlocked කියන්නේ අපිට මේ door එකක් select කළා මේ වගේ අපිට option දෙකක් තියෙනවා remaining locked remaining unlocked කියලා යම්කිසි වෙලාවකදී අපිට ඒක open වෙලාව තියෙන හදන්න පුළුවන් උදාහරණයක් විදිහට අපි හිතමු lunch වෙලාවේදී කට්ටිය permission ගගහ ඔබ යන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ඒ lunch ගන්න පැය භාගයකට වගේ කාලයකට door එක automatically unlock වෙලා තියෙන හදන්න සහ ඉතිරි වෙලාවල් වලදී door එක lock වෙලා තියෙන හදන්න lock වෙලා තියෙන එක මතක තියාගන්න unlock unlock කෙනෙක් ඔයාලට පැහැදිලි ඇති unlock වෙලා තියෙනවා lock වෙලා තියෙන එකදී permission තියෙන කෙනෙක් ඇවිල්ලා මේකේ permission ගන්න හැදුවත් permission ගන්න නෑ permanently lock වෙනවා ඒක අර access schedule එකත් එක තමයි වට define කරගන්න ඕනේ සා මේකේදී holiday වලදී ඔයාට පුළුවන් add කරන්න යම් කිසි holiday එකක ඔයාට අවශ්‍යතාවයක් තියෙනවා remaining lock or remaining unlock features පාවිච්චි කරන්න ඔයාට පුළුවන්කම තියෙනවා මේක පාවිච්චි කරලා ඒක කරන්න मल्टीफैक्टर ऑथेंटिकेशन की ऑप्शन है मल्टीफैक्टर ऑथेंटिकेशन की ने के दी अपने पाविच्चि करना पुलवा एक बार ऑथेंटिकेशन मोड देखा अगेन अपने कवर अगेन क्या है इदन्न को फिंगरप्रिंट है गेहुवट पास्से ये फिंगरप्रिंट है गेहुवा मादी मे सॉफ्टवेयर की एडमिनिस्ट्रेटर त्या एक अप्रूव करनो नन ये वगे वडेकट अपने पाविच्चि करन पुलवा मल्टीफैक्टर ऑथेंटिकेशन एक इतिन ओला मग ध्यान ओन देखता हैम डिवाइस एक मे सपोर्ट करन्ने ओला प्रोजेक्ट एकट मे वगे रिक्वायरमेंट एकक तीनोना මුලින් මේ device එක support කරනවද නැද්ද කියලා verify කරගන්න අවශ්‍යයි අනිවාර්යයෙන්ම ඊළඟට custom vgan කියන එක මම අද කතා කරන්නේ නැහැ authentication වලදී අපිට බලා ගන්න පුළුවන් authentication mode එක අපිට define කරන්න පුළුවන් ඒ කියන්නේ යම්කිසි කාල පරාසයකදී සතිය දිනවල face the card the face fingerprint the නැත්තම් හැම දෙයක්මද ඒ වගේ අපිට මේක define කරගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් මේක ගොඩක් වෙලාට අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට පුළුවන් ඩිෆයින් කරන්න උදාහරණයක් විදිහට සමහර වෙලාවට මම දැකලා තියෙනවා ලංකාවේ සමහර කස්ටමර්ස්ලා ඇටෙන්ඩර්ස් වලට ෆේස් එක පාවිච්චි කරනවා එයාලගේ මීල් දැන් උදාහරණයක් විදිහට කෑම එයාලට හම්බ වෙනවා ඒ කෑම ඕඩර් කරන කාඩ් එකක් අපි පාවිච්චි කරනවා ඒතර ඒ කෑම ඕඩර් කරන වෙලාවකට අපිට පුළුවන් ඕන්න ෆේස් එක ඩිසේබල් කරලා කාඩ් එක විතරක් ඉනේබල් කරන ඒ වගේ ෆන්ක්ෂන්ස් තියෙනවා ඊළඟට මේවා එලිවේටර් එකත් එක්ක ලින්ක් කරන්න පුළුවන් සමහර සිලෙක්ටඩ් කන්ට්‍රෝලර්ස් විතරයි අපි වෙනම තියෙනවා DSK22 10 වගේ elevator controllers ඒවට තමයි මේ තියෙන්නේ. ඊට අපි first person in කියලා function එකක් තියෙනවා. යම් කිසි වෙලාවකදී අපිට door එකක් select කරලා first person කෙනෙක්ව, ඒ කියන්නේ අපි හිතමු bank එකක වගේ manager කෙනෙක් වගේ ආවොත් එයා එනකන් අනිත් කඩට ඉන්න වෙනවා. ඒකට ඒ වගේ concept එකක්. ඒකට අපිට පුළුවන් first person list එක මෙතනින් add කරන්න ඉන්න system එකේ හැදලා තියෙන users ලගේ අපිට add කරලා අපිට කියන්න පුළුවන් එයා in කරොත් එයාට ඊට පස්සෙම අනිත් කඩට යන්න permission හම්බ වෙනවා. anti passback කියන එකත් අපි කලින් කතා කරලා තියෙනවා අපි ගත්තත් එහෙම අපි විශේෂයෙන් කාඩ් එකක තමයි මේක තියෙන්නේ කවුරු හරි කෙනෙක් permission තියෙන කෙනෙක් කාඩ් එක punch කරලා එයා තුලට ගිහිල්ලා ජනේලෙකින් හරි වෙන ක්‍රමයකින් හරි එයා ඒ කාඩ් එක ආපහු එළියට දුන්නොත් දෙවෙනියට ඒ කාඩ් එක පාවිච්චි කරලා එන කෙනා අපිට පුළුවන් system එක අඳුරගෙන alarm එකක් generate කරන්න සහ lock එක unlock වෙන එක නවත්තන්න मल्टी डोर इंटरलॉकिंग කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේක පාවිච්චි කරන්න පුළුවන් කන්ට්‍රෝල් පැනල්ස් එක විතරයි අපේ ගිය සතියේ ට්‍රේනින් එකට ඔයාලා සහභාගී වුණා නම් ඔයාලා දන්නවා අපේ ඇක්සස් කන්ට්‍රෝල් ප්‍රොඩක්ට් රේන්ජ් එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් අපි කරා ඉතින් ඒකේ ඔයාලට අපි පැහැදිලිව කියලා දුන්නා කන්ට්‍රෝල් පැනල්ස් ගැන ඉතින් කන්ට්‍රෝල් පැනල් එක පාවිච්චි කළාම ඔයාලට මල්ටි ඩෝර් ඉන්ටර්ලොකින් සිස්ටම් එකක් හදා ගන්න පුළුවන් ඒකදී අපි ගිය සතියේ කිව්වා වගේ එකපාරට අරින්න පුළුවන් එක දොරක් විතරයි දොරවල් දෙක තුනක් තියෙනවා ඔයාලට එක දොරක් අරින්න අනිත් සියලුම දොරවල් ටික ලොක් වෙලා තියෙන්න ඕනේ අන්න ඒ වගේ ඔප්ෂන් ඊළඟට මෝ පැරමීටර්ස් කියන ගොඩක් වලට වැදගත් මෙතනදි තමයි වාට ඔයාගේ network settings adjust කරනවා නම් ඊළඟට වෙන capture settings face recognition සම්බන්ධ settings ඊළඟට card වල encryption විස්තර RS485 settings විශේෂයෙන් මේක ගොඩක් වැදගත්
ඔයාලා මේ සමහර වෙලාවට ඔයාලා අර exit button එක වෙනුවට ඒ පැත්තට reader එකක් පාවිච්චි කරන සමහර තැන්. එතකොට ඒ කියන්නේ එළියට යන්නත් access ඕන. ඇතුළට එන්නත් ඇතුළට එන්න කොහොමවත් access ඕන. ඒ වගේ වෙලාවට මේ ඔයාලා පාවිච්චි කරන reader එක ඔයාට මෙතනදී configure කරන්න පුළුවන් ඒ reader එකට ගැලපෙන විදිහට RS485 වලින් settings වලින් connect කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට vCAN වලින් connect කරන්න පුළුවන්. ඊළඟට තරින් මම හිතන්නේ අපිට තියෙන linkage ගැන කතා කරන්න. linkage ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් අපිට මේකෙදි events යම් කිසි අවස්ථාවකදී event එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. device එක tamp වුණොත් device එක විශේෂයෙන් අපි ගත්තොත් මේ access point එකකට ඒ වගේ දෙයකට අපිට event එකක් generate කරලා ගන්න පුළුවන්. ඒකේ වාසිය තමයි අපිට ඒක record එකක් විදිහට system එකේ store වෙනවා. ඉතින් අපි බලමු ටග් කරලා කොහොමද මේකේ report එකක් ගන්න එක. ඔයාලට පුළුවන් home screen එකට ගිහිල්ලා ඔයාලට බලන්න මෙතන තියෙනවා event center කියලා. මෙන්න මේ event center කියන තැනට ගියාට පස්සේ ඔයාලට තියෙනවා event search කියලා මත පැත්ත එක. මෙන්න මේකේ ඔයාලට මුලින්ම තෝරන්නේ ඕනේ මොන කාල පරාසයටද ඔයා report එක generate කරන්නේ. ඊළඟට ඔයාගේ device එක මොන වර්ගයේ device එකද දැන් අපි කතා කරන්නේ access control නිසා අපි access control තෝර ගන්නවා. එතකොට ඔයාට device එක තෝරන්න පුළුවන් access control device එක. ඊසොඩ මෙතන event type එක මෙතනදී වාට වෙන events ගොඩක් තියෙනවා access events කියන යටතේ වාට තියෙනවා page extension ඒ වගේ දේවල් වාට මෙතන තියෙන ටික සියල්ල මොනක් select කරන්න පුළුවන් නැත්නම් උකුත් select නොකරත් වාට පුළුවන් search කරන්න එතකොට සියලුම දේවල් events ටික එනවා ඊළඟට වාට මෙතනදී status එක acknowledge කියන එක තියෙනවා ඒක ගොඩක්ම වැදගත් නැහැ ඊළඟට වාට මෙතනදී ඔයාලා පාවිච්චි කරන අපේ minmo face terminal එකක් temperature screening එක තියෙනවා. ඔයාලට abnormal temperature තියෙනවා filter කරන්න පුළුවන්. mask එක නැතුව වෙන කට්ටිය filter කරලා බලන්න පුළුවන්. ඊට person කෙනෙක්ගේ විස්තර විතරක් අවශ්‍ය නම් ඒ විදිහට card number එකකින් filter කරන්න පුළුවන්. සහ ඔයාලට අවශ්‍ය නම් යම් කිසි department එකක් විතරක් බලන්න ඔයාලට ඒකත් කරන්න පුළුවන්. මෙතනදී select කරලා ඔයාලට enter කරන්න පුළුවන්. ඊට ඔයාලට ඒ සම්බන්ධ reports ටික ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. right ඊළඟට මේ reports වල ගත්තට පස්සේ ඔයාලට පෙන්වනවා මෙතින් fingerprint මගේ event එක fingerprint එක ගියේ කියලා වෙලාව ඒ විදිහට. එතකොට ඔයාලට මේ fingerprint recognition pass කියන එක විතරක් fill කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලට බලන්න මෙතන ඇවිල්ලා මම කලින් කිව්වා වගේ මෙන්න මේ event type එකේ ඔයාලට search කරන්න පුළුවන් fingerprint recognition pass කියන එක. මෙතනදී ඔයාලට අවශ්‍ය විදිහට මේ ඉවෙන්ට් එක තෝරගන්න පුළුවන් fingerprint සම්බන්ධ ඉවෙන්ට්ස් ටික ඔයාලට එතනදී ඒ ඉවෙන්ට් එක ෆිල්ටර් කරලා ඒ ඉවෙන්ට් එක විතරක් ගන්න පුළුවන්. මෙතන මොකද ඔයාලට පේනවා ඩෝ එක ලොක් වෙච්ච වෙලාව අන්ලොක් වෙච්ච වෙලාව ඒ සීළු දේවල් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් report එකක් විදිහට. ඒක මේ report එක ඔයාලට export කරන්නත් පුළුවන්. මෙතනදී excel file එකක් විදිහට මේ report එක export වෙනවා. එතකොට ඔයාලට වෙන සිස්ටම් එකකට මේක ගන්නවා නම් ඇනලිසිස් කරන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් තරින්ද මං හිතන්නේ අපේ කට්ටියට පැහැදිලි වෙන්න ඇති අද දවසේ මූලික වශයෙන් අපි ටාගට් කරේ මේ කියන කොටස් ටික වයරින්ග් මං හිතන්නේ මේ අපිට chat එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා can i connect sql db කියලා. ඔව් අනිවාර්යයෙන්ම sql db එකකට මේක connect කරන්න පුළුවන්. ඒකත් අපි ටග් ගාලා පෙන්නලෙම අහපු නිසා අපි මේ chat එක අපි link සෙව්වා time attendness වල train එක. ඒ train එකේ තමයි මේක පැහැදිලිව cover කරලා තිනවා. මේ third party database එකට connect කරන එකේදී මේ time attendness module එක. මේ time attendness module එකට වා ගියාට පස්සේ ඒක තියෙන වෙනම third party database කියන option. මෙතනදී ඔයාලා database වර්ග තුනක් දෙකක් SQL server MySQL support කරනවා. ඔයාලට හැබැයි PostgreSQL හරි Oracle හරි පාවිච්චි කරන්න ඕන අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒත් අපිට පුළුවන් IBMS නෙමෙයි Hick Central කියන software එක පාවිච්චි කරන්න. ඉතින් IBMS එකේ database වර්ග දෙකයි Hick Central වල database වර්ග හතරයි. වාට මෙතනදී database එක IP එක port එක username password database එකේ නම table එකේ නම සහ table එකේ මේ map කරගන්න අවශ්‍ය columns ටික වාට enter කරලා
මෙතන සේව් කරන්න පුළුවන් සේව් කරාට පස්සේ මතක් කළ මේ apply to database කියන ඔප්ෂන් එක ඔන් කරන්න කරලා සේව් කරගන්න ඊට පස්සේ වට පුළුවන් data transfer කරගන්න third party table එක බොහොම සූති අද හැමෝටම මේ කෙටි ට්‍රේනින් එකට සහභාගී වුණා අනිවාර්යයෙන්ම හැමෝටම අයිබෝන් බොහොම සූති